ලංකාවේ ජීවත් වෙන චීන ජාතික ලේඛකයෙක් ලංකාවේ මිනිස්සු ගැන අපූරු කතාවක් කියලා තිබුණා. මට ඔහුගේ නම මතක නැහැ. නමුත් මේ ඇත කාලයේ ඔහු තරම් අපූරුවට ලංකාවේ මිනිස්සු ගැන විග්‍රහයක් කරපු වෙන විදේශිකයෙක් ගැන මට හිතා ගන්න බැහැ. ඔහු කියන්නේ අල්ලපු ගෙදර ආන්ටි හරි පුදුම හිරිහැරයක් කියලා. ඕන එකටයි එපායකටයි හැමදේටම හොට දානවා කියලා. එයා ගොසිප් මල්ලක් කියලා. හැබැයි ඒ වගේම තමයි දන්න නොදන්න ඕනෑම කෙනෙකුට කරදරයක් වුණාම ආන්ටිගේ පපුව හොස් ගාලා පත්තු වෙන හැටිත් ඒ ලේඛකයා අපූර්වට සටහන් කළා තිබුණා. ඒ වගේ වෙලාවක කකා හිටපු කෑම පංගුව පවා බෙදා ගන්න ආන්ටි පැකිලෙන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිස්සයාගේ හැසිරීම හරහා ඒ චීන ජාතික ලේඛකයා ලංකාවේ සිංහල සමාජය ගැන කදිම විග්‍රහයක් කරනවා. මේ ටික මම කිව්වේ මම මේ කියන්න යන කතාවට පූර්විකාවක් විදියට. මොකද අපේ සමාජයේ වේලාවකට මනුස්සකම දෝරි ගල්නවා වගේම තමයි වේලාවකට දකින්න ලැබෙන අදාහ ගන්න බැරි තරම් අමනුස්සකම. මේ ඔබ දකින්නේ අද මම හෝමාගම රජේ රෝහලට ගිය වෙලාවේ දැකපු තාත්තා කෙනෙක්. මම තාත්තා කෙනෙක් කියලා කියන්නේ Tamanට එක දරුවෙක් ඉන්නවා කියලා ඔහු මට ඇඟිලි වලින් පෙන්නලා කියපු නිසා. ඒතේ දරුවා නැත්නම් බිරිඳ නැත්නම් වෙනත් කිසිම ඥාතියෙක් සතියකට වැඩි කාලයක් ඇඳක වැටලා ඉන්න මේ වයෝවෘද්ධ මිනිසයා බලන්න ආවේ නැහැ කියලා රොහලේ සාත්තු සේවකයා මට කිව්වා. ඔවුන් මට කියපු විදියට රෝගියා කඩුවෙල පළාතේ කෙනෙක් කියන කරනම වෙන කිසිම විස්තරයක් ඔවුන් දන්නේ නැහැ. මේ තාත්තට කතා කරගන්න බැහැ. ඒ වගේම තමයි මේ තාත්තා ඇවිල්ලා දැන් හෝමගම ඉස්පිරිතාලේ ඉන්නේ. ඉස්පිරිතාලේ බලධාරීන් කියන විදියට මම හිතන්නේ සතියකට වැඩි කාලයක් මෙතෙන්ට වෙලා ඉන්නවා. කිසිම ඥාතියෙක් ඇවිල්ලා නැහැ. දුවෙක් පුතෙක් හෝ වෙන කිසිම කෙනෙක්. තාත්තේ දරුවෝ ඉන්නවද? කියාගන්න බැරිද? දරුවෝ කී දෙනෙක් ඉන්නවද මට ඇඟිල්ලෙන් පෙන්වන්න? ඇඟිල්ලෙන්? එකයිද? ඇඟිල්ලෙන් කියන්නේ. කියන දේ ඇහෙන්නේ නැහැ නේ, කියාගන්න බෑනේ, කතා කරගන්න බෑනේ. ඇඟිල්ලෙන් කියන්නේ. ඇඟිල්ලෙන් මේ අත ඇඟිල්ලෙන් කියන්නේ. මට කලින් පෙන්නවා වගේ දරුවෝ කී දෙනෙක් ඉන්නවද? අති එක්කෙනයි. අන්න එක්කෙනයි. එක දරුවෙක් ඉන්නවා. එක දරුවෙක් ඉන්නවා. හරි. ඕකේ. ඕකේ. හරි. හැබැයි ඒ දරුවා කවුද කියලා අපි දන්නේ නැහැ. මේ ඉස්පිරිතාලේ දැන් සතියකට වැඩි කාලයක් තනියම ඉන්නවලු. මේ තාත්තගේ දරුවෝ හරි වෙන ඥාතියෙක් හරි ඉන්න කෙනෙක් හොයලා දෙන්න පුළුවන් නම් උදව් කරන්න. හරි, එක්කෙනයි. එක්කෙනෙක් ඉන්නවා. මම කතා කරලා ඉවරුනාම මේ තාත්තා සෙනෙහසින් මගේ අත අල්ලගෙන හිටියා. ඔහුගේ හදවතේ වේදනාවක් තෙරපෙන බව මට දැනුණා. මේ රෝගියා කවුද කියලා ඔබ දන්නවා නම් ඔහුගේ ඥාතීන්ට මේ රෝගියා ගැන කියන්න. මේ තාත්තගේ දරුවන්ට ඥාතීන්ට එක සැරයක් හරියවිත් මේ මිනිස්සයා බලලා යන්න කියන්න. මේක එක කතාවක් විතරක් වෙන්න පුළුවන්. නමුත් අද ලංකාවේ මේක එක තාත්ත කෙනෙකුගේ කතාවක් විතරක් නෙමෙයි කියලා මම හොඳින්ම දන්නවා. සංදේශ බයි සරෝජ් නාලිකාවට සරෝජ් පතිරණ කොළඹ සිට.